කිසුවර්ස 2019 වූ ජුනි මාස 10 වන පුර සතවක තිතියල සඳු දින ඉර උදාව 5:54ට වන අතර ඉර බැසීම 5:25ට සිද්ධ වේ. දවසේ දිව්‍යම සුබ මුහූර්තයේ පෙරවරු 10:54ට උදා වන අතර සුබ දිසාව දකුණු දිසාව සිකුරුටත් පෝපල් නැගත 5:23ට ගෙවි රවිටත් උත්තරපල් නැගත උදා වන අතර රාහු කාලයේ පෙරවරු 7:27 සිට පෙරවරු 9:01 දක්වා පවති. මේෂ ලග්නය ලග්නාධිපති කුජ වික්‍රමස්ථානයේ චන්ද්‍රයා පස්වැන්නේ ගමන් කරන අද දවස විශේෂයෙන් මේෂ ලග්න හිමියන්ට සතුරන් පරාජය කරන්න පුළුවන් දවසක්, සතුරන් ඉබේම පරාජය වෙන දවසක්, නිරාශයෙන් ධනය ලැබෙන දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු ලග්නයේ ගමන් කරන අතර චන්ද්‍රයා හතරවැන්නේ ගමන් කිරීම නිසා විශේෂයෙන් තමන්ට වෙනදට වඩා සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන් දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. තමන් විශේෂයෙන් වාද විවාද වලින් ජය ලබන දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. මිතුන ලග්නේ ලග්නාධිපතිය ලග්නේ ගමන් කිරීමත් චන්ද්‍රයා වික්‍රමස්ථානයේ ගමන් කිරීමත් නිසා අද දවස මිතුන ලග්න හිමියන්ට සුභඵල ගෙන එන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. හදිසි මුදල් ලාභ පෙන්눔 කරන දවසක්. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රයා ධනස්ථානයේ ගමන් කරන අතර ගුරු පස්වැන්නේ ගමන් කරන අද දවස තුල ඔබට ලොතරැයි වාසනා අදිසි කොමිස් මුදල් ධන ලාභ වගේ දේවල් ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. සිංහ ලග්නේ ලග්නාධිපති රවි දසවැන්නේ චන්ද්‍රයා ලග්නේ ගමන් කිරීම නිසා සිංහ ලග්න හිමියන්ට සුබ දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් ඔබට හදිසි ආර්ථික ප්‍රතිලාභ ඇතිවන දවසක්, රැකියාවේ දියුණුවක් උසස් වීම ලබන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ දසවැන්නේ ගමන් කරන අතර චන්ද්‍රයා දොළොස්වැන්නේ ගමන් කිරීම නිසා තරම ක්‍රීඩාකාරී දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙත් කුජ ග්‍රහයාගේ මහදසා අතුරු දසා ලබා ඇති අයට සුභඵල ඉරකටන් දීපල වතු පිටි හිමි වෙන දවසක් දෙමව්පියෝ ඒවා ලියවෙන්න දෙමව්පියන් විසින් දරුවන්ට මේවා ලියා දෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු අටවැන්නේ ගමන් කරන අතර චන්ද්‍රයා අයස්ථානයේ උකලස්වැන්නේ ගමන් කිරීම නිසා ඔන්න තුලා ලග්න හිමියන්ට සුබ දවසක් කියලා පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් ගුරුගේ චණ්ඩයගේ මහදසා අතුරු දසා ගත කරන සෙනසුරුගේ මහදසා අතුරු දසා ගත කරන තුලා ලග්න හිමියන්ට ජයග්‍රහණ රැසක් අත්පත් වන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. හදිසි ලොතරැයි වාසනාගෙන කල්පනාකාරී වෙලා ලොතරැයියක් එහෙම මිලට ගන්න ඔන්න හොඳ දවසක් තුලා ලග්න හිමියන්ට. උච්චක ලග්න ලග්නාධිපති පූජ අටවැන්නේ ගමන් කරන අතර චන්ද්‍රයා දසවැන්නේ ගමන් කිරීම නිසා තරමක් දුරට කරදර බාධක ඇති කරන දවසක් හැටියට තමයි උච්චික ලග්නයට පෙන්වුම් කරන්න. ඒක නිසා අද දිනේ අනවශ්‍ය මිල මුදල් වියදම් කිරීම නතර කළොත් හොඳයි. ධනු ලග්න ලග්නාධිපති ගුරු දොළොස්වැන්නේ චන්ද්‍රයා නවවැන්නේ ගමන් කරන අද දවස පුණ්‍ය ක්‍රියාවල නියලීමත් දාන වගේ දේවල් වලට සහභාගීව ආත්මික කටයුතු වලට නැඹුරුතාවය දැක්වීමත් වන්දනා ගමන් ඇතිවීමත් පෙන්වා දෙන්න පුළුවන් දවසක් හැටියට නම් කරන්න පුළුවන්. මකර ලග්නේ ලග්නාධිපති දොළොස්වැන්නේ චන්ද්‍රයා අටවැන්නේ ගමන් කරන අද දවස ඔබට සෑම අතින්ම බාධක වන දවසක්. සෙනසුරු ඒ රාෂ්ට්‍රකයකින් ගමන් කරන නිසා සෑම අතින්ම ඔබට අසුපයි කියලා තමයි කියන්න වෙන්නේ. නමුත්
සිකුරු කිවහද සාතුර්දසා ගත කරන මකර ලග්න හිමියන්ට අද දවස සුබයි. කුම්භ ලග්නය ලග්නාධිපති තෙරසුණු අයස්ථානයේ චන්ද්‍රය හත්වැනි ගමන් කරන අද දවස කුම්භ ලග්න හිමියන්ට සෑම අතින්ම සුබදායි දවසක්, ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්විඳින්න පුළුවන් දවසක්, හදිසි ධනලාභ ලොතරැයි වාසනා හිමි වන දවසක්, යාන වාහන මිලදී ගන්න ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. නිවාස තනන්න, කියන්නේ ව්‍යාපාර ස්ථාන තනන්න සුදුසු දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මීන ලග්නය ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ චන්ද්‍රය හයවැන්නෙ ගමන් කරන අද දවස ඔබට පෙරපින් මතුවන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණයි. විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ලංකාවේ පෙරවිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියක සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තුන උච්ච භවන යාගේ තරු පහේ නිවස. එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්න ඇති පුද්ගලයෙක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙනවා. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණා දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජුනි 19න් පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට. අනේ කටක රාශිය ගත වීමත් සමඟ මේ ආණ්ඩුවේ යම්කිසි කඩා වැටීමක්, අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනයේ ඉඳගෙන කියනවා. එමනොත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න. මං අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා, මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍ය වලට අනාවැකි කියන්න, ජෝතිෂය කතා කරන්න, මෙතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත්. මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉර හඳ වගේ මට ස්ථිරයි. නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ, මේ දෙන්නේ අපිට මොකුත් හම්බ වෙන්නේ නැහැ. මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජ්‍යොතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා, ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා, භාරතීය ජනතා පක්ෂේ කියලා. දැන් කාටත් තනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ ඉන්නේ. අප්‍රේල් මාසේ 29 වල ඡන්දෙ තියෙනවා දැන්. මම හිතන්නේ ලෝකසභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාශියේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාශියක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි, එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගාන මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට කේන්ති ගිහිල්ලා එදා ඒ දේ කරා. ඒ රාශියේ නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා 9 වෙනාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේශයේ තියලා තමයි වාසනාව දෙන්නේ. මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් අඩං ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ.
කවුරුත් හිතන්නේ නැති විදිහට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ තුන්වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම නමයන් අධිපතියගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා පේජ් එකේ Facebook එකේ තියෙන මිතුරු මිතුරියන්. අද මම එයාට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනාගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතින ඇමරිකාවේ ජයගන්න. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලත් තියෙනවා මේ වෙනකොට. ඒක නිසා ඔබල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. මහනකට උත්තර දෙන්න ඉදිරියේ එන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අදානාවකියක් කියනවා ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරණය කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවන පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරණය කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයට එරෙහිව විශ්වාස මංජම් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මංගෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන් බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ, සක්කරයටත් වළක්වන්න බෑ, ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.